රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රියේ පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයේ නවදහනය පුවත් සිරස්තල වෙත 20 දෙනෙකුගෙන් එක් අයෙකුටවත් ප්‍රතිත්‍රස්ත පනත ගැන අවබෝධයක් නැහැ සියත අපකල සොයබැලීමකදී පැහැදිලි වෙයි මේ පොලිස් හමුදා රාජ්‍යයක පළමු පියවරද ඉඟුරු දීලා මිරිස් නෙවෙයි කොච්චිම අනල කවන්ට හදන අලුත් ප්‍රතිත්‍රස්ත පනත ගැන අද ටෙලිවැකියෙන් 56 වන ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරපුරයේදී ආණ්ඩුවේ ගොබෙල්ස් න්‍යායට සජිත්ගෙන් පිළිතුරු ගොබෙල්ස්ගේ න්‍යාය තුලින් පිට පිටම බොරු කියලා නම්ගම් එක්කම හොරු ගැන කියන අනුර වරාය අර්ජුන රන්තුංග මල්ලි වරාය සභාපති වුණා සාගල වරාය යමති සාගල ගය කාමන් වරාය සභාපති වුණා හිසුණු රාජ්‍ය සේවක පොකට්ටුව පුරවන්ට හදන සියඹලා පිටිය මේ වර්ෂයේ අවසාන කාර්තු වෙනකොට රාජ්‍ය සේවකයා වෙනුවෙන් ලබා දිය හැකි දීමනාවන් ලබා දෙනවා උද්දමනය පහලට මහ බැංකුව කියයි ආර්ථිකය හැකිලෙනවා උද්දමනය පහල යන්නේ නැහැ මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි අද ලෝක ඔටිසම් දිනයයි ප්‍රථමයෙන් දේශීය පුවත් දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ ජනතාව දැනුවත්ද අලුතින් ගේන්න යන ප්‍රතිත්‍රස්ත පනත ගැන ජනතාව දන්නවද මේ ඒ පිළිබඳ අපකල අහඹ සොයා බැලීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි සංශෝධන වලට අමතරව විවිධ අනපනත් සම්මත කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන පවා ජනතාව තුළ නිවැරදි අවබෝධයක් නැහැ ඊට ප්‍රධානතම හේතුව මාධ්‍ය හුදෙක් Taman කැමති පාර්ශවයේ කරුණු පමණක්ම වාර්තා කිරීමයි දැන් ප්‍රතිතස්ත පනත කරලියට ඇවිත් මේ පනත මේ විදියට සම්මත වුණොත් එය අතිශය භයානක ප්‍රතිඵල අත්කර දෙනු නියතයි යෝජිත ප්‍රතිතස්ත පනත පිළිබඳව ජනතාව දැනුවත්ද අද අපි ඒ පිළිබඳව අහඹු ලෙස සොයා බැලුවා ත්‍රස්ත මර්ධන පනත ගැන නම් දන්නේ නැහැ ඇත්තටම පනත ගැන අහලා තිනවා අහලා තිබ්බට මේ එච්චර අයිඩියා එකක් නැහැ මේ ත්‍රස්ත පනත තියෙන්න නම් ඕනේ නමුත් ඒක අපි දන්නේ නැහැ කොහොම දැනුවත් බවෙන්ද නැහැ हरियटम दाने එහෙම දන්නේ නැහැ අනේ මම ඌව ගැන කියන්නේ නැහැ එහෙම මට අවබෝධයක් නැහැ ඊගෙන ත්‍රස්තවාදී තීන බව නම් දන්නා මනතක් ගැන මොකුත් දන්නේ නැහැ නීතිය පැත්තෙන් ඉතින් නීතිය ගැන කතා කරලා වැඩක් නැහැ මං හිතනවා ඉතින් ඕවත් නිකන් විහිළු විතරයි අපිට මේ කරන විහිළු එක කොටසක් මේක මට ඕකත් එක විහිළුවක් විතරයි
विशेष ප්‍රතිතස්ත පනතක් ගෙන එන බවට හෝ නිසි දැනුවත් භාවයක් නැහැ. योजित प्रतित्रस्त पनत सम्मत वुनोत मेरट मानव हिमिकम कडकिरीम विशाल प्रमाण्यक सिद्वनु एति बव जात्यांतर नीतिवेदीन्के कोमिसम पेन्वा देनबा पवतिन त्रस्तवादय वेलक्वीमे पनत मेन्म मेयद अनिसिलेस भावित किरीमट इड एति बवई एम कोमिसम पेन्वा देन्ने मेम केटुम पातट एरेहिव लोकु अरगलयक कलियुतु बवई पार्लिमेंतु मंत्री जनाधिपति नीतिज्ञ एम ए सुमन्तिरन पवसन्ने ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පසුගියදා සිය වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය පෙන්වා දී තිබුණා. යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්මත වූහොත් මානව හිමිකම් කඩකිරීම විශාල ප්‍රමාණයක් සිදුවනු ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. 2023 මාර්තු 22 වන දින ශ්‍රී ලංකා රජය පිටු 97 කින් යුත් ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත 2023 මාර්තු 17 දින ඇති ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කරන ලද බව එහි සිහිපත් කර තිබෙනවා. ජාතික ආරක්ෂාවට එල්ලවන තර්ජන මුවාවෙන් මරණ දඬුවම සාධාරණීකරණය කිරීම සියලු දෙනා ලොකු අරගලයක් දියත් කළ යුතුමයි මර්ධනකාරී මෙනි දේවල් තියෙනවා නම් මේ සම්බන්ධව නැවත සාකච්ඡා කරලා වෙනස් කිරීමට කිසිම ප්‍රශ්නයක් කෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස. ඉතාමත්ම දරුණු පනතක් ගැනීම තුළින් ජාත්‍යන්තරයේ අපි රවට්ටන්න බෑ. ආයෝජකයන් පවා රට තුළ එන්නට මේ වගේ දරුණු පනතක් නිසා තවදුරටත් පසුබසින්න පුළුවන් කියන එක මතක තියාගන්න. මේ රටේ සබුද්ධික ජනතාව මොන හැදයක් කො දැනගත්තේ මේ මාධ්‍ය තියෙන හින්දා. විශේෂයෙන්ම මාධ්‍ය නාලිකා මේ ආණ්ඩුවල ත්‍රාඩ වැඩපිළිවඳව දැවැන්ත දැනුවත් කිරීමක් සවිඥානික භාවයක් ඇදුවා. දැන් මේ මාධ්‍ය වලට වැටබැඳලා තියෙන්නේ. එවන් අරගලයක් සම්බන්ධයෙන් වැඩවර්ධිනියක් සම්බන්ධයෙන් ලිව්වත් ඔහුට විරුද්ධවත් මේ ත්‍රස්ත පනත භාවිත කරන්න පුළුවන්. ජනතාවගේ ආශිර්වාදය නැති ආණ්ඩුවකට ඉදිරියට යන්න නම් ඒ ජනතා විරෝධය නවත්තන්න මෙවැනි නීති රීති ගෙනල්ලා ජනතාව යටපත් කරන්න ඕනේ. අපේ රටේ ඉදිරි කාලය ඉතාම දරුණු මර්ධනකාරී යුගයකට අවශ්‍ය වෙන පෙරනිමිති දැන් පහළ වීගෙන යන්නේ කියන එක අපිට පේන්න තියෙනවා. මේ පනත මේ තියෙන ආකාරයෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගන්න උත්සාහ කළොත් විවිධ ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. අපේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මේ ගෙනල්ලා තියෙන පනත් කෙඩුම්පත මේ ස්වරූපයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම් ඒකට අපේ විරෝධතාවය ප්‍රකාශ කරනවා. රජයට පුළුවන් ඒගොල්ල අකමැති ඕනෑම දෙයක් අර්ථකථනය කරන්න මේක ත්‍රස්ත ක්‍රියාවකට ආධාර රූප බල දීමක් කියලා. රජයට විරුද්ධව යම් මතයක් ප්‍රකාශ කිරීම එකඟ නොවීම ත්‍රස්ත ක්‍රියාවක් බවට පත් කළා දැඩි දඩුවම් පමුණුවන්න මේ පනතෙන් योजना කරලා තිබෙනවා මේ පනත අනුව පෙළපාලිය සංවිධානය කරන කෙනා විතරක් නෙමෙයි පෙළපාලිය ඇවිදගෙන යන ඔබත් බෝඩ් එකක් අල්ලන් ඉන්න ඔබත් ත්‍රස්තවාදියෙක් වශයෙන් මේ පනතට අත්අඩංගුවට ගන්න පුළුවන් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 248 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා පසුගිය ටෙලිවැකි දෙකකින්ම අප ලිව්වේ අද පවතින ත්‍රස්ත පනත ගැන.
තාවකාලික ලේබලය යටතේ අවුරුදු 44ක් ක්‍රියාත්මක කරන පනතක්. හොඳේ හොඳට මතක තියාගන්න අපි රටවැසියන් අපට බලපාන පනත් පවා සම්මත කරගන්න යන විදිහ ගැන අපිට දැනුමක් නැහැ. ඒකට හේතුව තමයි අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය අය ඡන්දය දෙන්නේ හිතට එකඟව නෙවෙයි. ඒ අය ඡන්දය දෙන්නේ පක්ෂයට එකඟවයි. පක්ෂ නායකයාට එකඟවයි. එහෙමත් නැත්නම් ලැබෙන්න තියෙන මැති ඇමතිකම් වලට පක්ෂවයි. පක්ෂය කිව්වොත් ඔළුවෙන් හිටගන්න කියලා පාර්ලිමේන්තුවේදී එහෙම ඔළුවෙන් හිටගන්නවා. සරම ඇඳලා ඔළුවෙන් හිටගන්න අයයි කලිසම පිටින් ඔළුවෙන් හිටගන්න අයයි අතර මහ වෙනසක් තියෙනවා නෑ නේද? අපේ රටේ සමහර විනාශකාරී අනපනත් වලට අත එසවීම සැබෑවටම ඓතිහාසික අපරාධයක්. එවැනි අපරාධ ඕනෑ තරම් වෙලා තියෙනවා. එවන් ඓතිහාසික අපරාධයන්ට අඩු වැඩි වශයෙන් මේ බොහෝ දෙනෙකු දායක වෙලා තියෙනවා. විශේෂයෙන් මහජන නියෝජිතයින් සහ මාධ්‍ය ඊට දායක වෙලා තියෙනවා. ඒ නිසා තමයි අවුරුදු 44ක්ම මේ ත්‍රස්ත මර්ධන පනත ක්‍රියාත්මක වුණේ. හොඳේ දැන් අලිමදිවට හරක් කිව්වසේ තියෙන පනත භයානකයි කියලා අලුත් පනතක් ගේන්න හදනවා. ඒකට දාලා තියෙන නම තමයි ත්‍රස්ත විරෝධී පනත නේද? එහෙමත් නැත්නම් ප්‍රතිත්‍රස්ත පනත. මේ පනත දැන් ගැසට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කෙටුම්පත තියෙනවා. පාර්ලිමේන්තුවට අප්‍රේල් 3 වන සතිය තුල ගේන්න හදනවා. අනිවාර්යයෙන්ම අත උස්සන එක උස්සනවාමයි සිකුරුයි. හරි. ඊට පෙර අධිකරණයේදී මේ පනත අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඇත්තරම මේ පනතේ අරමුණ ත්‍රස්ත මර්ධනයේ නම් ත්‍රස්තවාදයේ යන්නට නිශ්චිත අර්ථකථනයක් තියෙන්න ඕනේ නේද? මේ පනත යටතේ නම් ත්‍රස්ත ක්‍රියාවලට බොහෝ දේ ඇතුළත් වෙන බව තමයි පේන්න තියෙන්නේ. ඒකයි තියෙන භයානකකම. හොඳේ විශේෂයෙන් මේ කෙටුම්පත පරිස්සමින් අධ්‍යයනය කරන විට එක් කරුණක් ඉතා පැහැදිලි. ඒ කන්න උමනාවන විට තලගොයා කබරගොයා කරගෙන කෑමේ න්‍යාය ආණ්ඩුවට ඉතා පහසුවෙන්ම මෙන්න මේ පනත යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. හොඳේ උදාහරණයක් අරන් බලමු. මේ ප්‍රතිත්‍රස්ත පනත යටතට අත්‍යවශ්‍ය සේවා ඇතුළත් වෙනවා. අපි හිතමු සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා යටතේ පවතින්නේ යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් වගේ එකක් ක්‍රියාත්මකයි කියලා හිතමුකෝ. ආන් එවැනි අවස්ථාවක ඒ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකින්ව හරිද අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීම කියන ත්‍රස්තවාදී ලේබලය යොදාගෙන අත්අඩංගුවට ගන්න පුළුවන්. හරිද? දැන් එහෙම අත්අඩංගුවට ගන්න අය වර්ධකර බවට පත්තුනොත් සිරදඬුවම් දඩ ගැසීම් සහ දීපල රාජසන්තක කිරීම දක්වා යන්නට අවස්ථාව තියෙනවා. එසේම එම වර්ජනීයට අදාළ කිසිවක් වාර්තා කිරීමේදී ඒ සඳහාත් අපිට ඉඩක් නැති බව තමයි දැන් මේ පනත යටතේ පේන්න තියෙන්නේ. මෙවැනි ක්‍රියා වාර්තා කිරීම ත්‍රස්තවාදයේ ප්‍රවර්ධනයට ලබා දුන් රුකුලක්සේ සලකලා ඕනේ නම් මාධ්‍ය මර්ධනය කරන්නටත් ඉතා පහසුවෙන් මේ පනත යටතේ හැකියාව තියෙනවා. මාධ්‍ය දෙහිලා වර්ධකරුවෙකු වුණොත් අවුරුදු 15ක් නොඉක්මන කාලයක් සඳහා හිරේ යන්ට වෙනවා. එසේම රුපියල් මිලියන 1 ඉක්මවන්නේ නැති දඩයකට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ඒ වරද කරන අවස්ථාවේ ඊට අදාළව ඇති චංචල හා නිශ්චල දීපලත් රාජසන්තක කරන්න පුළුවන්. මේ නව පනත යටතේ අධිකරණ නියෝගයක් නැතිව අත්අඩංගුවට ගන්න පුළුවන්. හරිද? මෙතෙක් ඔය ඇඟිලි සලකුණු ආදී ලබා ගැනීමට නීතියෙන් අවසර තිබුණේ අධිකරණ නියෝගයක් මතයි. දැන් මේ පනතට අනුව අධිකරණ නියෝගයකින් තොරව ඇඟිලි සලකුණු වල ඉඳලා ඡායාරූප දක්වා සියල්ල ලබා ගන්නට පුළුවන්. දැනට ඔය ඇඳිර නීතිය එහෙම පනවන්නේ මහජන ආරක්ෂක ආඥා පනතට අනුවනේ. දැන් මේ ප්‍රතිත්‍රස්ත පනත යටතේ ජනාධිපතිට රට පුරාම හෝ ඉන් කොටසකට ජනාධිපතිට පුළුවන් ජනාධිපති ඇඳිර නීති එහෙම පනවන්නට. හොඳේ ඒ වගේමයි අත්අඩංගුවට ගන්න අය රඳවන තැන කාලය සංචරණ සීමා මේ සියල්ල ජනපතිට තීරණය කරන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේක ඉඟුරු දීලා මිරිස් නෙවෙයි කොච්චි මිරිස් ගන්නවා වගේ වැඩක්. දැනට ඇති ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත භයානකයි කියලා මේ ගේන්ට හදන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිත්‍රස්ත පනත එක්තරා විදිහකින් කිව්වොත් එහෙම පොලිස් හමුදා රාජ්‍යයක් පවත්වගෙන යන්නට දරන පළමු පියවරද කියලා සැක හිතෙනවා. ඇත්තටම මේ පනත ලත් තැනම ලොප් කිරීමේ බරපතල සමාජ වගකීමක් අප සියල්ලන් හමුවේ ඇති බව අද ටෙලිවැකිය ඔබට අවධාරණය කරනවා. 56 වන ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා ඒ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභ්‍යසදී. ඒ සඳහා සියලුම පළාත් නියෝජනය කරමින් ගොවි ජනතාවද එක්ව සිටියා.
ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජයශ්‍රී මහබෝසමිඳුන් අභියසදී අද පැවැත්තුණා. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සියලුම පළාත් නියෝජනය කරමින් ගොවි ජනතාවද එක්ව සිටියා. පනස් හයවෙනි ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වෙන මේ අවස්ථාවේ රටටත් ජනතාවටත් විශේෂයෙන් ගොවි ජනතාවටත් ආශිර්වාද කිරීම අපේ යුතුකමක් හැටියට අපි කල්පනා කරනවා. මේ රටේ බොහෝ විට නොසලකා හරින ගොවි ජනතාව ශක්තිමත් කරන්න පුළුවන් නම් නිසි ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් මේ රටේ බොහෝ ප්‍රශ්නවලට ඉතන පිළිතුර තියෙනවා. මාස් කන්නේ වෙනකොට අපි යූරියා ටික ලබා දුන්නා, වණ්ඩිපෝර ටික ලබා දුන්නා, ඒ වගේම මූල්‍යමය වශයෙන් ආධාරයක් ලබා දුන්නා විතරක් නෙමෙයි, පෝර මිලදී ගැනීමට ඒ අවශ්‍ය සම්පූර්ණ අවශ්‍ය ආධාරය ලබා දුන්නා වගේම අපිට චීන රජයෙන් ලැබුණු ඉන්ධන නොමිලේම ගොවි ජනතාවට ලබා දෙන වැඩපිළිවෙල දියත් කරා. ඒකේ ප්‍රතිඵලයේ විදියට අද මේ මාස් කන්නේ අස්වැන්න ලැබෙන මොහොතේ අපිට අපේ ඉලක්කය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. මං කියන්නේ නෑ ඒකේ අඩුපාඩුනේ නෑ කියලා. අපිට මඩපෝර ටික TSP ටික දෙන්න බැරි වුණා. ඒ අඩුපාඩුව තිබුණා වුණත් ගිය කන්නේ හෙක්ටයාර් ලක්ෂ 8කට ආසන්න පිරිසක් වගාවට ප්‍රවේශ වීමේ ප්‍රතිඵලයේ විදියට මෙට්‍රික් ටන් ලක්ෂ 33කට වැඩි වී අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ අපේ ගොවි ජනතාවගේ මාංශයේ ප්‍රතිඵලයක් විදියට. මේ අතර අක්මීමන, තල්ගස්යාය සහ වලහන්දුව ප්‍රදේශයේ ගොවීන් නෙලාගත් සිය අස්වැන්නේ අග්‍රඵලය බුදුන් වෙත පූජා කිරීම නිමිත්තෙන් පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය අක්මීමන තල්ගස්යාය ශ්‍රී අශ්වත්තරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ගාල්ල කඩවත් සතර හා තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංගනායක මතුගම ගුණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි එය සංවිධානය කර තිබුණා. මේ අතර දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ග්‍රාම සේවා වසම් කිහිපයක ගොවීන් සිය අස්වැන්නේ අග්‍රඵලයේ පූජා කිරීම නිමිත්තෙන් සංවිධානය කළ දේවදානය ඊයේ දින මැද්දේකම ඓතිහාසික රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. එහිදී දේවදානය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ව මුදලට ගන්න බැරි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුවෙන් බොහෝ පිරිසක් විපක්ෂයට එක්වීමට සූදානම් බවයි ඔහු ප්‍රකාශ කළේ. වර්තමාන රජයේ ප්‍රධානි සමාජ මාධ්‍යවලට එක එක ප්‍රවෘත්ති නිර්මාණය කරලා සමාජ මාධ්‍යවල දාලා ගර්බල්ස්ගේ න්‍යාය තුළින් පිටපිටම බොරු කියලා ඒක සත්‍යයක් බවට මේ රටේ ලක්ෂ 220කගේ මනස ස්ථාපනය කරන්නට මොකද්ද දැන් මේ ආණ්ඩුව කරගෙන යන මහා දේශපාලන කුමාරි දැන් බොරු කතාවක් ගොතලදී මොකද ඒ කතාව සමගි ජන බලවේගයේ විශාල ප්‍රමාණයක් රජයට එකතු වෙනවා නමුත් පාර්ලිමේන්තුවේ ඇත්ත තත්ත්වය මොකක්ද අද චන්දිම වීරක්කුඩිල ජයත් හේරත් තවත් පොහොට්ටුවේ විශාල කණ්ඩායම් ඒ පැත්තෙන් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා තව ඉන්නවා කෝණි වෙන්න අවින්නෝ විශාල ප්‍රමාණයක් විපක්ෂයේ අපේ මන්ත්‍රීවරු ඔක්ෂන් වෙන්න සූදානම්ක් නැහැ. හැබැයි ආණ්ඩුව හිතාගෙන ඉන්නවා හොරා කාපු මුදල් ටික, මංකොල්ල කාපු සල්ලි ටික, දූෂණය වංචාව තුලින් ලබාගත්තු ඩොලර් ටික, පැන්ඩෝරා පත්‍රිකාවල තිබෙන ඒ ඩොලර් උල්පත උපයෝගී කරගෙන අපේ මන්ත්‍රීවරුම ගන්න පුළුවන් වෙයි කියලා. හොඳට මතක තියාගන්න. මහජන නියෝජිතයෝ කිසිම කෙනෙකුට අමතක නැහැ. මේ රටේ ක්‍රියාත්මක මහා ජනාධිපති අපේ මන්ත්‍රීවරු කිසිම දවසක මන්ත්‍රීකම සින්නකර උපුෙන් අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවට ලියන දීන නැහැ කියන එක මම මේ අවස්ථාවේ ආරම්භ කරන්න ප්‍රකාශ කරනවා. රට විනාශ වීමට එකම හේතුව දූෂිත පාලකීන් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි. චීනගේ වරායක් තියෙනවා. වරාය ආසන්න අක්කර 4000ක් චීන සමාගමට අයිතිව තිබෙනවා. අපිට මුහුදක් නැහැ. ණයක් තියෙනවා. එයා ලංකා ආයතනය
එයාබස් 8ක් මිලදී ගැනීම සඳහා ප්‍රංශ එයාබස් සමාගමත් එක්ක ගිවිසුමක් අත්සන් කරා. ගිවිසුමෙන් කපිල චන්ද්‍රසේනගේ account එකට සල්ලි ගියා. ඒ ගිවිසුම cancel කරා. cancel කරන ඩොලර් මිලියන 115ක් දුන්නා. තෙල් සංස්ථා පාලනය කරේ කවුද? තෙල් ඇමති අර්ජුන රණතුංග මල්ලි සභාපති. අද ඇමති අලි සබ්රි මල්ලි තෙල් සංස්ථාවේ සභාපති. වරාය අර්ජුන රණතුංග මල්ලි වරාය සභාපති වුණා. සාගල වරාය ඇමති සාගල ගෑය කාමන් වරාය සභාපති වුණා. මහින්ද ජනාධිපති වුණා. එයා ලංකාවේ සභාපති. සිරන්තිගේ මල්ලි මහින්දගේ මස්සිනා වුණා. පෞගේ දවස වල තෙල් සංස්ථා සභාපති කවුද දැන්? අලි සබ්රිගේ මල්ලිපත් කරන්න කලින් කවුද? සුමිත්. සුමිත් කියන්නේ කවුද? මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති සම්බන්ධකාරක. හෙජින් ගනුදෙනු කරේ කවුද? අජිත් නිවාඩ් කබ්‍රාල්. පාඩුව කීයද? කෝටි 8000යි. බාල තෙල් ගෙනාව කවුද? සුසිල් ප්‍රේමජයන්ත. බාල පොම්ප ගෙනාව කවුද? පෞසි. එහෙමයි මේ සංස්ථා නැති කරේ මේගොල්ලෝ. පිරෙව්වේ කවුද මේවට? අනෝමගමගේ පිරෙව්ව තෙල් සංස්ථාවට. ඉන්ටර් බෝඩ් එකේ හිටිය රියදුරු මහතුරු මතක තියාගන්න. ගහමී ලොකුගේ තමයි මට මතකයි තෙල් සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක. එතනින් පටන් ගත්ත මේ සුද්ධිය මේවට දෙන්න. සුනාමිය කෙලවර වෙනකොට මතක් වෙන්නේ සුනාමි හොරා. යුද්ධ කාලේ මිග් පහරක යානවලින් හොරකම් කරා. නෙළුම් කුලට හම්බෙච්ච පළවෙනි කෝටි 200ට වෙච්ච දෙයක් නෑ. නිල්වලා ගඟේ සංවර්ධන ව්‍යාපෘතිය කියලා කෝටි 2500ක් වියදම් කරා. වාරි මාර්ග ඇමති ඒ වෙලාවේ නිමල් සිරිපාල. චෙක් එක ලිව්වේ ජනවාරි මාසේ 7 වෙනිදා 2015 අටවෙනිදා ඡන්දේ කෝටි 2000 ගන්න රටට අහිමුණා. එක පස්පිඩල්ලක් කැපුවේ නෑ. රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මහා බැංකුව. කොවිඩ් වසංගතය ආවා. කටිත කොවිඩ් වසංගතය වසුනාම රට ගොඩනඟයි කියලා. හැබැයි කොවිඩ් වසංගත ඉවර වෙනකොට දැනගත්ත ඇන්ටිජන් වලින් හොරකම් කරලා, හෝටල් නිරෝධායන කරනකොට හොරකම් කරලා, විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙනකොට හොරකම් කරලා. මේ ළඟදි මා දැක්කා හම්බන්තොට තෙලිපිරි පොහදුවක් දාන්න සමාගම් කීපයක් ඇනුම් කරලා තියෙනවා කියලා. ඒක ඇඩ්‍රස් එක හොයාගෙන යනකොට නයිජීරියාවේ මුඩුක්කුවක තමයි ඒක තියෙන්නේ. මේ බොරු සමාගම් හදලා නැවත මේ වැඩේ කරන්නේ. රාජ්‍ය සේවකීන්ට මේ වසරේ අවසන් කාර්තුවට පෙර සහන ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීඹලාපිටිය පවසනවා. අප්‍රේල් මාස 10 වනදාට පෙර මේ මාස වැඩුප් රාජ්‍ය සේවකීන් වෙත ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. හැකිලෙන ආර්ථිකයක් තුළ උද්දමනය සැබෑ ලෙස පහළ යාම බලාපොරොත්තු වෙන්න බැරි බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙනවා. දැන් බොහෝ රටවල් මෙවැනි තත්ත්වයකට පත් වුනහම එන පළවෙනි යෝජනාව තමයි රාජ්‍ය සේවක වැටුප් කප්පාදුව කියන එක. අපි අපේ රටේ ඒක හිතුවේවත් නැහැ. මොකද අපි දන්නවා රාජ්‍ය සේවකයාට ඉතා අමාරුවෙන් මේ උද්දමනය පොලි වැඩි වීමවත් එක්ක. අප්‍රේල් මාසයේ වෙනකොට අපිට අපේ මුදල් ප්‍රවාහවලට ලොකු බරක් එනවා. මොකද සාමාන්‍යයෙන් මාසෙ 25 වෙනිදා රාජ්‍ය සේවකයාට ගෙවන වැටුප අපි මේ මාසේ ගෙවන්න ඕනේ නැත්නම් අප්‍රේල් මාසේ බැලුවොත් 10 වෙනිදාට ඉස්සෙල්ලා සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශ්‍රාම වැටුපත් අපි ගෙවන්න ඕනේ. ඒ වගේම 10 වෙනිදාට පෙර සමෘද්ධියත් ගෙවන්න ඕනේ. මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා අපිට දැනුම් දීලා තියෙනවා ඒක ගෙවිය යුතු කියලා. ඒ නිසා අපි ඒ සඳහා අපි සියලුම මූල්‍ය උපක්‍රම පාවිච්චි කරලා නියමිත දිනයට දැන් ගෙවන්න සූදානම්. ඒ වගේම ජනාධිපතිතුමා පැහැදිලිව පහුගිය අයවැයලේකනේ ප්‍රකාශ කරලා තිබුණා මේ වර්ෂයේ අවසාන කාර්තුව වෙනකොට රාජ්‍ය සේවකයා වෙනුවෙන් විශේෂ ලබා දිය හැකි දීමනාවන් ලබා දෙනවා කියලා. ඒ වට ඒ අනුව අපිට ලැබෙන නිශ්චිත අවස්ථාවේදී ඒ ප්‍රකාශ කළ පරිදි ඒ කටයුත්ත සිද්ධ වෙන බව ගැන අපිට කියන්න පුළුවන්. මේ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මතුපිට උද්ධමනය පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. පෙබරවාරි මාස 50.6ක් පැවති මතුපිට උද්ධමනය මාර්තු මාස 50.3ක් දක්වා පහළ ගොස් තිබෙනවා. ආහාර කාණ්ඩේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මේ වසරේ පෙබරවාරි මාසයේ පැවතියේ 54.4ක් අගයකයි. මාර්තු මාසයේ වන විට එම අගය 47.6ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එහෙත් ආහාර නොවන කාණ්ඩේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාස 48.8ක අගයක පැවතියද එම අගය මාර්තු මාසයේ වන විට 51.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර නොවන කාණ්ඩේ ආයිත්තම්බල මිල ගණන් මාසිකව ඉහළ යාම හමුවේ මෙම තත්ත්වය වාර්තා වී ඇති බවයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙන්වා දෙන්නේ. උද්ධමනය පහළ යාම හැකිලෙන ආර්ථිකයක බලාපොරොත්තු විය නොහැකි බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙන්නේ. ලංකාවේ උද්ධමනය මේ වෙනකොට පාලනය වෙනවා කියන මතවාදී තමයි බොහෝ අය විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් උද්ධමනය යම් ආකාරයකට පාලනය වීමක් සිදු වෙලා තියෙන බව ඇත්ත. ඒ පාලනය වීම සිදු වෙලා තියෙන්නේ ආර්ථිකය සංකෝචනය වීම කියන කාරණේ මත. ආර්ථික සංකෝචන වේගයට වඩා වැඩි වේගයකින් උද්ධමනය පාලනය වෙලා තියෙනවාද කියලා. එහෙම වෙලා තියෙනවනම් ඒක යම් ආකාරයකට හොඳ තත්ත්වයක්. ලංකාව තුල එහෙම වෙලා නැහැ. ආර්ථික සංකෝචනය වෙනවට වඩා අඩු වේගයකින් තමයි උද්ධමනය පාලනය වෙලා තියෙන්නේ. ඉතින් මේක ඊතරම් සුබවාදී තත්ත්වයක් විදිහට අපි දකින්නේ ඇත්තටම ප්‍රසාරණීය වෙන ආර්ථිකයක උද්ධමනය පාලනය කිරීමේ හැකියාව කියනවා නම් ඒක තමයි රටට විය යුත්තේ. නමුත්
කිරීමට උත්සාහ කරනු ලබනවා. මේකදී එතනම රටට ලැබෙන සුද්ධ වාසිය වාසීන් කිසිවක් නැහැ කියන එක තමයි අපිට ආර්ථික විද්‍යාත්මකව සලකා බලනකොට පැහැදිලි වෙන කාරණේ. ලෝක ඔටිසම් දිනය අදයි. පිළිගැනීම, තේරුම් ගැනීම සහ ආදරය කිරීම මෙවර එහි තේමාවයි. ඔටිසම් රෝග තත්ත්වය 1940 වසරේ හඳුනා ගන්නවා. 2007 වසරේ අප්‍රේල් 2 දින ප්‍රථම වරට ලෝක ඔටිසම් දිනය සමරනු ලැබුවා. දිනෙන් දින මෙම රෝගයට ගොදුරු වන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි නවතම වාර්තාවලින් හෙළි වී ඇත්තේ. පිළිගැනීම, තේරුම් ගැනීම සහ ආදරය කිරීම යන තේමාවෙන් මෙවර ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය සමරනු ලැබුවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී. Children with autism, Miss Malati Pahandali. Autism tattve pravanathave mula lokema wadiwemin pavathinawa. Alutma dattanuwa 2023 aapu dattanuwa lamai 36 denekugen ekkenukota autism tattve tiyenawa kiyala exact janapade dattawalin apita hoyagena tiyenawa. Eka itama bayanakai. Esema adata yedi athi autism rogaye denuwat kirime dine nimitten nelum kulune warniya nil pahaganwimata da saukhya amathyanshaya piyawara gena thibenawa. E anuwa ratri 7 sita 8 දක්වා පැයක කාල සීමාවක් නෙළුම් කුළුණ නිල් පැහැයෙන් ආලෝකවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔටිසම් රෝග තත්ත්වය කියන්නේ කුමක්ද? ඒ වගේම එහි රෝග ලක්ෂණ මොනවාද? මේ ඒ පිළිබඳව අදහස් දක්වන ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා. විශේෂයෙන්ම මේ දරුවන්ට තව පුද්ගලෙක් ඉස්සරහට ආවට පස්සේ S2 දිහා එකට බලලා ඉනා වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. මේ දරුවෝ කතා කිරීම පරක්කු වෙනවා. සමහර අයට හොඳට කතා කරගෙන ඉඳලා ඒ කතාව අඩු වෙලා යනවා. ඒ වගේ තත්ත්වයන් අපි දරුවන්ගේ දකිනවා නම් ඉක්මනටම ඒ අවශ්‍ය වෛද්‍යවරයෙක්ට ඒ දරුවව යොමු කරනවා නම් හොඳයි. ඉක්මනටම මේ දරුවව අඳුරගෙන ඒ දරුවට තෙරපි පටන් දෙමාපිය සංගමය පැලසිටීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. දුරකථනයට පරිගණකයට නෙවෙයි ඔබේ දරුවව කුඩා කල සිටම පරිසරයට හුරු කරවන්න, සංගීතයට ආදරය කරන්න හුරු කරවන්න. අදට යෙදී ඇති ලෝක ඔටිසම් දිනය වෙනුවෙන් අප කරන මතක් කිරීම එයයි. එම පුවතත් සමගින් රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.